සන්ධ්‍යාවක්. අවුරුද්දක උදාවන මාසත් එක්ක විවිධ උත්සව අවස්ථාවන් එහෙමත් නැත්නම් විශේෂිත උත්සව බැඳිලා තියෙනවා. මේ හා බැඳුණු විශේෂිත කෑම වර්ග පිළියෙල කරන්නට අපේ ගෘහණියන් ලොකු කැමැත්තක් වගේම ලොකු ආසාවක් දක්වනවා. ඉතින් මේ උදා වෙලා තියෙන්නේ නත්තල් සමය. මේ කාලයේදී අපේ ගෘහණියන් වැඩි කැමැත්තක් දක්වන්නේ නත්තලට ආවේනික වූ කෑම වර්ග පිළියෙල කරන්න. ඉතින් ඒ සඳහා ඉතාමත්ම ආදරයෙන් අත්තලක් සපයන්නට අපි සූදානම්. ඔබ බලාපොරොත්තුෙන් සිටින ඔබේ ආදරණීයත ඉම්පියුම් වැඩසටහන ෆෝෂූන් හෙල්දි කිචන් සමගින්. ඉතින් අදත් ඔබව දැනුවත් කරන්නට අපි ආරාධනා කරා කොළඹ ගලධාරි හෝටලේ උපවිධායක සුපවේදී සනත් දයස් මහත්මයාට. ආයිබෝවන්, සුබ සන්ධ්‍යාවක්. චෙෆ්, අපි අද සිටම සූදානම් කරලා තියෙන්නේ නත්තලට ආවේනික කෑම වර්ග පිළියෙල කරන්න. අපි පොඩ්ඩක් ඒ ගැන කතා බහ කරලම වැඩසටහන ආරම්භ කරමු. ඔව්, ඇත්තටම නත්තල් කෑමේසට ඔබින කෑම සකසන කාලය තමයි දැන් උදා වෙලා තියෙන්නේ. ඉතින් මම බැලුවා ඒ වගේ රෙසිපීස් ටිකක් නත්තල පහුවෙනකම්මත් කරන්න කියලා. අදත් මම තෝරගත්තා පාස්තා වලින් ඉතාලියට විශේෂ වූ කෑම වර්ගයක්. පාස්තා වලින් කොහොමද බේක් චිකන් පාස්තා කියන පාස්තා ඩිෂ් එක හදන්නේ. සාමාන්‍ය කෑම වර්ග හෝ වේවා, මේ වගේ විශේෂිත උත්සව අවස්ථාවකට හෝ හදන කෑම වර්ග අපි ඒට අදාළ රසයෙන් ඒ වගේම ගුණයෙන් පෝෂණයෙන් යුතුව පිළියෙල කරන්නට අපිට හොඳින්ම අත්තලක් සපයන නිෂ්පාදන පෙළක් තමයි ෆෝෂූන් නිෂ්පාදන පෙළ කියන්නේ. ඒ නිසාවෙන්ම තමයි අපි සතිපතා ෆෝෂූන් නිෂ්පාදන සමගින් ඔබව රසවත් කරන්නේ, ඔබව දැනුවෙන් පෝෂණය කරන්නේ. ඉතින් මම සඳහන් කරන්නම් වැඩසටහන මුලින්ම වැඩසටහනේදී දුරකථන අංකය 011129379370 කියන තිරය දෙස්වන දුරකථන අංකය ඔස්සේ අපේ ෆෝෂූන් නිෂ්පාදන පෙළ පිළිබඳව ඔබට දැන කියන්නට හැකියාවක් තියෙනවා. හරි, එහෙනම් චෙෆ් අපි කෑම හදන්න පටන් ගමු. ඔව්, දැන් මම මෙතන තෝරගෙන තියෙනවා පැස්තා වර්ගයක්. ඒකට මම රෙසිපි එකේ කියලා දෙන ඕනෑම පැස්තා වර්ගයක් තෝරගන්න පුළුවන් කියලා, තමන් කැමති පැස්තා වර්ගයක්. ඉතින් සමහරු කඩේට ගියාම මැකරෝනි කියලා හොයනවා, ස්පැගටි කියලා හොයනවා, ස්පිරාල්. නමුත් ඕනෑම පැස්තා වර්ගයක තියෙන රසය එකයි. ඉතින් හැඩයත් එක්ක අපි ඒකට කලබල වෙන අවශ්‍යතාවයක් නැහැ, ඕනෑම හැඩයකින් තෝරගන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂයක් තමයි දැන් මම මේක තම්බගෙන තියෙන්නේ. මේක එකින් එකට පේනවා ඇති වෙන් වෙනවා. මේ පැස්තා තම්බන්නේ ඉතාලියේ අල්දන්ත කියන ස්ටේජ් එකට. අල්දන්ත කියන ස්ටේජ් එක කියන්නේ මේක තම්බන්නේ උතුරන වතුරට තෙල් ටිකක් එකතු කරලා ලුණු දාලා තුන් කාලට. ඒ කියන්නේ පැස්තා එක සම්පූර්ණයෙන්ම තම්බගන්නේ නැහැ. අල්දන්ත කියන්නේ ඇත්තටම කියනවා ෆ්‍රන්ස් ඉතාලි වචනයක්. ඒක ඉංග්‍රීසි තේරුම බැලුවොත් ඒක තේරුම ටු බයිට් කියන එක. බයිට් කියන්නේ හැපෙනවා කියන එක. හැපෙන තම්බ ගන්න. පැස්තා කුක් ටු බයිට්. ඉතින් ඒක හොඳින් මතක තියාගෙන ඕනම පැස්තා ඩිෂ් එකක් හදනවා නම් පැස්තා තම්බ ගන්න ඕන 3 කෝට එහෙම නැත්නම් 3 කාලෙට. හරි චෙෆ්. එහෙනම් අපි අවශ්‍ය දේවල් සඳහන් කරමු. ඔව්, අදත් මම 4 දිනක් සඳහා තමයි රෙසිපි එක සඳහන් කරලා තියෙන්නේ. ඕනම කැමති පැස්තා වර්ගයක් මම කිව්ව විදියට අල්දන්ත ස්ටේජ් එකට නැත්නම් 3 කාලෙට තම්බ ගන්න ඕන. මම ග්‍රෑම් 250ක් තම්බගෙන තිනවා. ලුණු ගම්මිරිස් කුඩු රස පදමට මේ සැඳි දෙක බැගින් මම පාවිච්චි කරන චොප් කරගත් සුදු ලුණු සහ බී ලුණු බේ ලීෆ් කොළ දෙකක් පාවිච්චි කරනවා. මේවා ඕනෑම සුපර් මාකට් එකකින් ඉතාම ලේසියෙන් තෝරගන්න පුළුවන්. රෝස්මරි කියන චොප් කරගත්ත වියලි හර්බ්ස් වර්ගයක් මම පාවිච්චි කරනවා. තේ හැඳි එකක්, අබ ක්‍රීම් ඕනම ගෙදරක හදා ගන්නත් පුළුවන්, මිලදී ගන්නත් පුළුවන්. මේස හැඳි එකයි. පාම් පිටි මේස හැඳි 3-4ක් පාවිච්චි කරනවා. කළු ඔලිව් ගෙඩි 4-5ක් පාවිච්චි කරන්න පුළුවන්. ඔලිව් නැතිව වුණත් ඩිෂ් එක හදන්න පුළුවන්, ඒකේ බාධාවක් නැහැ. නැවුම් කිරි මට කෝප්ප 2ක් හෝ 3ක් අවශ්‍ය වෙනවා. චිකන් කපාගෙන තිනවා. මේකට කියන්නේ ජූලියන් ක්‍රමය කියලා. ජූලියන් කියන්නේ සිහින්ව දිග අතට. ග්‍රේට් කරගත්ත චෙඩා චීස් මම පාවිච්චි කරනවා ග්‍රෑම් 200ක්. ඩිෂ් එක අලංකාර කරන්න චොප් කරගත්තේ පාසලි, චොප් කරගත්තේ තක්කාලි මම පාවිච්චි කරනවා සල්පේ බැගින්. ඒ වගේම මට ෆෝචුන් නිෂ්පාදන දෙකක් අවශ්‍ය වෙනවා. අදත් ෆෝචුන් කෝන් තෙල් වලින් තමයි මම පැස්තා එක තම්බ ගන්නත් පාවිච්චි කරේ. මේ සැහැඳි 4ක් දාලා තමයි තම්බ ගත්තේ. ඒ වගේ ඩිෂ් එක හදන්නත් ඕන වෙනවා. මේක ඇත්තටම ඉතාලියේ හදන්නේ බේක් චිකන් පැස්ටා එක හදන්නේ වයින් පාවිච්චි කරලා. වයිට් වයින් පාවිච්චි කරලා තමයි රටේ මේක හදන්නේ. ඉතින් අපිට වයිට් වයින් මිලදී ගැනීමට අවශ්‍යතාවයක් නැහැ. ඒ කාර්ය ෆෝචුන් කෘත්‍රිම විනාකිරි වලින් අපිට ඉෂ්ට කරගන්න පුළුවන්.
මේ නිෂ්පාදනත් එක තමයි අපි පෝෂණ නිෂ්පාදන වලින් අපේ පැස්තා එක රසවත් කරන්නට එකතු කරගන්නේ. ඉතින් වැඩසටහනත් අපි ආරම්භ කරගෙන මේ රසවත් කෑම වර්ග උයන අතරතුරේදී මතක් කරන්නට ඕනේ, බැංකොක් සවාරිය සඳහා නම් දවසින් දවස ඉක්මනින්ම කියන්නේ ලං වෙනවා, දින ලං වෙනවා. ඉතින් අපේ වැඩසටහන අදත් හොඳින් නරඹන්න අද දවසේදීත් අපි ප්‍රශ්නයක් යොමු කරන්නට සූදානම් වෙලා ඉන්නවා. ඒ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරුනේ අපිට යොමු කරන්නට අවශ්‍ය වෙන්නේ. හරි ෂෙෆ්, අපි එහෙනම් දැන් භාජන ලිප තබලා තියෙන්නේ. භාජන ලිප මත තබලා ඒක රත් වෙනකන් මට පුළුවන් චිකන් ටික සීසන් කරගන්න. ලුණු, සුදු ගම් මිරිස් කුළු සල්පේ බගින්. දැන් මට අවශ්‍යයි කෝන් තෙල්. අපිට කෝන් තෙල් අවශ්‍ය වෙනවා. ඉතින් දැන් මේ ඒක නන් සැචුරේටඩ් ඔයිල් එකක්, කෝන් ඔයිල් කියන්නේ. ඉතින් අපිට විශ්වාසයෙන්ම හෙල්දිය පැත්ත ගැන හිතනවා නම් අපිට බය නැතුව මේ වගේ පිරිසිදු බෝතලයක අලුත් තෙල් එකක් ගත්තොත් අපිට පෝෂණ ගුණය සෞඛ්‍ය ගැන බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම දැන් මේ වගේ නිෂ්පාදන පාවිච්චි කරනකොට ඕනම ෆෝෂුන් ඕනම නිෂ්පාදනයක ලේබලයක් අපිට එවන්නට පුළුවන් අපි අහන ප්‍රශ්නත් එක්ක, ප්‍රශ්නෙට පිළිතුරත් එක්ක. හරි, තෙල් ටික එකතු කරගත්තා. ඉතාම අඩු ප්‍රමාණයක් මේ සැඳ දෙක තුනක් දැම්මේ. පදම් කරගත්ත චිකන් ටික චොප් කරගත්ත බීලුණු අපි එකතු කරගත්තා. ඒ වගේම චොප් කරගත්ත සුදු ලුණු. මේ විශේෂයෙන්ම මේ ෂෙෆ් එක කෑම හදන විට ගොඩක් වෙලාවට මම ප්‍රශ්න යොමු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ෂෙෆ් මේ කරන කියන හැම දෙයක්ම ඉතාමත්ම පැහැදිලි ලෙසින් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියලා දෙනවා. ඔව්, ඇත්ත. හොඳ ප්‍රශ්නයක් මතු කෙරුවේ. දැන් ඕනම රෙසිපි එකක තියෙනවා. දැන් මම බේ ලීෆ් කොළයක් දැම්ම, කොළ දෙකක් දැම්මා. දැන් දාන්නේ රෝස්මරි කියන හර්බ් එක. හරි, තයිම් හර්බ්ස් උනත් දාන්න පුළුවන්. ඕනම රෙසිපි එකක තියෙනවා දිලානේ කුකින් ඔෆ් මෙතඩ්, ඒ කියන්නේ කෑම එක හදාගන්න විදිය තියෙනවා. සහ හින්ට් එක කියලා එකක් තියෙනවා ගොඩක් රෙසිපි වල. හින්ට් එක කියන්නේ වරදින්න තියෙන ඉඩකඩ තියෙන විස්තරය. ඒ හින්ට් එක තමයි ඔය දිලානේ ඇහුවේ ප්‍රශ්නෙට උත්තරේ. මම හින්ට් එක තමයි කියන්නේ නිතර නිතර වරදින්න තියෙන තැන. හරි, දැන් තව මොනවද අපි එකතු කරගන්න ඕනේ ෂෙෆ්? දැන් මම දානවා මේකට අබ ක්‍රීම් මිස හැන්ද සහ පාන් පිටි. මේ වෙලාවේදී අපි ගින්දර කොහොමද පාලනය කරන්න ඕනේ? ඔව්, ගින්දර පොඩ්ඩක් අඩු කරගත්තත් කමක් නැහැ. තමන්ට එකපාරටම විශ්වාසයක් නැත්නම් ඒ ඩිෂ් එක ගැන. දැන් අපි කරන්නේ වයින් එකතු කරන්න ඕනේ තත්ත්වයේ තියෙන්නේ. දැන් මම ඒ වෙනුවට පාවිච්චි කරන්නේ ෆෝචුන් කෘතිම විනාගිරි. වැරදිලාවත් පොල් විනාගිරි දාන්න එපා. තනිකරම වෙස්ටර්න් මේක වෙස්ටර්න් ඩිෂ් එකක්නේ. වෙස්ටර්න් ඩිෂ් එකේ තියෙන රසය එහෙම් පිටිම නැති වෙන්න පුළුවන්. පස්සේ එකතු කරන්නේ නැවුම් කිරි. අපිට පිටිකිරි වලින් දිය කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් බෝතල් වල ඇසිරු ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. ඔව්, මේ වෙලාවේදී හැමෝම බලාගෙන ඇති මමද වැඩිපුරම පොයින්ට්ස් එකතු කරගෙන තියෙන්නේ කියලා. මම කියන්නම් සමහර විට ඔබ වෙන්නටත් පුළුවන්. තුන් දෙනෙක් මම තෝරගෙන තියෙනවා. මම හැමදාම සතියක් පාසා තුන් දෙනෙක් ගැන කියනවනේ. මේ සතියේ මාතර, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක තමයි මම තෝරගෙන තියෙන්නේ. චන්ද්‍රාණි පුංචිහේවා මාතරින්, අසංක කදුරුගමුව බදුල්ලේ, ඒ වගේම සුජිතා කුමාරි කුරුණෑගල, මේ තුන් දෙනා තමයි මේ දිස්ත්‍රික්ක වලින් වැඩිපුරම පොයින්ට්ස් එකතු කරගෙන තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන් අපි අහන ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු තැපැල් පතක ලියලා ෆෝචුන් නිෂ්පාදනයක ලේබලයක්, මෙන්න මේ ආකාරයේ ෆෝචුන් නිෂ්පාදනයක ලේබලයක් තැපැල් පතේ අලවලා අපි අහන ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු යොමු කරන්න. තැපැල් පෙට්ටිය 2255 කොළඹ කියන ලිපිනයට. හරි, මතක් කිරීමත් එක්කම සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙන්නේ ෆෝෂුන් හෙල්දි කිචන් සමගින්. අපි පැස්තා එක තඹ ගන්න විට ෂෙෆ් ලුණු වලට අමතරව යම් තෙල් වර්ගයක් එකතු කර ගන්න ඕනේ කියලා කිව්වා. අපි කිව්වේ නැහැනේ දැන් ෆෝෂුන් නිෂ්පාදන පෙළේ මොන තෙල් වර්ගයේද ෂෙෆ් තඹ ගත්තේ එකතු කරගත්තේ පැස්තා එකට? තඹ ගරෙද්දි මම එකතු කරගත්තේ ෆෝෂුන් එළවලු තෙල්. මොකද ඒක පෙරලා අයින් කරන දෙයක්නේ. ඉතින් ඒකට අපිට මිල චුට්ටක් අඩු තෙල් එකක් පාවිච්චි කරලා කමන්නේ. ඒකයි මම ෆෝෂුන් එළවලු තෙල් මේ සැහැඳි හතරක් එකතු කෙරුවේ. හොඳ සුවඳක් එනවා ෂෙෆ්. ඔව්. දැන් මේකට අපි කරන්නේ
මේ දිශ්ටිකේ මම තවත් දැකපු විශේෂත්වයක් තමයි මේ සැරගතිය නම් ගොඩක් අඩුයි නේද? සැර නැහැ. මේක ගොඩක්ම සැර අඩු ඩිෂ් එකක්. මේකත් එක මම හදනවා අද සලාඩ් එකක්. මම කිව්වා වගේ මේක නත්තල් කෑම මේසෙට තමයි මම විශේෂයෙන්ම පිළිවෙල කරන්නේ. මේ තඹගත්ත පැස්තා. අපි දැන් අද චිකන් එකතු කරගත්තාට අපිට ඕන නම් වෙන මස් වර්ග උනත් එකතු කරගන්න පුළුවන්. එළවලු විතරක්ම රස එක කෑම වලට එකතු කරගන්න කෙනෙක්ට එළවලු පමණක් එකතු කරගෙන මේ පැස්ටෙක් හදන්න පුළුවන් නේද චෙෆ්? ඔව් ඒකත් හොඳයි. මොකද දැන් මේක මම බේක් චිකන් පැස්ටා කියලා මේකට නම දුන්නේ. ලිප ගැහුවා. මේක ෆිෂ් වලින් කරගත්තොත් බේක් ෆිෂ් පැස්ටා වෙනවා. ප්‍රොන්ස් දැම්මොත් බේක් ප්‍රොන්ස් පැස්ටා වෙනවා. වෙජිටබල් දැම්මොත් බේක් වෙජිටබල් පැස්ටා. ඕන විදිහකට නම වෙනස් කරගන්න පුළුවන්. අනිත් හැම ඉන්ග්‍රීඩියන්ට් එකක්ම එක විදිහටම යනවා. වෙනස් වෙන්නේ පාවිච්චි කරන මස් හරි මාළු හරි එළවලු වර්ග විතරයි. හරි. අපි දැන් එහෙනම් පැස්ටා එක හැදලා බෙදමුද? දැන් කරන්නේ හදාගත්ත පැස්ටා එක බෙදා මේ වගේ බෝල් එකකට බෙදා ගන්නවා. මේ බෝල් එක මතක තියාගන්න ඕන උඳුනක් තුල බහාලිය හැකි බඳුනක් වෙන්න ඕන. අපි කියන්නේ අවන් ප්‍රූෆ් ඩිෂ් කියලා. ඒ වගේ ඩිෂ් එකක් වෙන්න ඕන. මොකද මේක සෙන්ටිග්‍රේඩ් අංශක 200ක උෂ්ණත්වයක විනාඩි 10ක් බේක් කරගන්න ඕන. ඉතින් විනාඩි 10ක් තුල බෝල් එක පුපුරන්න බෑ. මේකට උඳුනක් තුල බහාලිය හැකි බඳුනක් පයිරෙක්ස් හරි මොන හරි අවන් ප්‍රූෆ් ඩිෂ් එකක් පාවිච්චි කරන්න මතක තියාගන්න. දැන් අපි මේ බෙදෙන ගමම චෙෆ් කියමුකෝ මොන වගේ උෂ්ණත්වයකද අපි කුක් කරගන්න ඕනේ තව දුරටත්? ඔව්. දැන් මේක මම අල්දන්ත විදිහට තමයි පැස්ටා එක තඹ ගත්තෙත් ඒ කියන්නේ තුන් කාලට. මේක ෆිනිෂ් වෙනකොට තමයි පැස්ටා එක සම්පූර්ණයෙන්ම අනුභවයට සුදුසුත්වයට පත් වෙන්නේ. ඒ සඳහා කලින් රත් කරගත්ත උඳුනක් ෆැරන්හයිට් සෙන්ටිග්‍රේඩ් අංශක 200ක උෂ්ණත්වයකට උඳුන රත් වෙලා තියෙන්න ඕන. ඒ වගේම අපි පිසගන්නේ විනාඩි 10ක පමණ කාලයක්. විනාඩි 10ක්. විනාඩි 10යි. මේ වගේ ග්‍රේට් කරගත්ත චෙඩා කියන චීස් එක විශේෂයෙන් තෝරගන්න. මොකද මොසරෙල්ලා හරි වෙන චීස් වර්ගයක් ගන්න එපා. මට බ්‍රෑන්ඩ් එකේ ප්‍රශ්නයක් නැහැ. චෙඩා කියන වර්ගය තමයි තෝරගන්න ඕන. ඊට පස්සේ මේකට දානවා අලංකාර කරගන්න කළු පාට ඔලිව්ස් ටිකක්. මේක නොදැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද ගෙදර පැස්තා තියෙනවා නම් කිරි තියෙනවා නම් චීස් තියෙනවා නම් අමුතින් ඔලිව්ස් ගේන්න කඩේට යන්න අවශ්‍ය නැහැ. තිබුණොත් දාන්න පුළුවන්. විශේෂයෙන් නත්තල් උත්සවේ නම් අපිට පුළුවන් ඔලිව්ස් ටින් එකක් ගෙනල්ලුණත් පාවිච්චි කරන්න. මොකද නත්තල් කෑම මේසේ කියන්නේ අපි ටිකක් උනන්දුවේ මොමනාවෙන් කරන කෑම මේසයක්නේ. ඔව්. දැන් මේක අපි බාර දෙනවා. හරි. අපි අවන් එකට යොමු කරමු දාන්න කියලා. හරි චෙෆ්. ඔව්. ඒ අතරතුරේදී මිලිලීටර් 200, මිලිලීටර් 500, ලීටර් 1, ලීටර් 2, ලීටර් 3, ලීටර් 5 ප්‍රමාණයන්ගෙන් ඔබට මිලදී ගන්නට පුළුවන් ෆෝචුන් නිෂ්පාදන පෙළ ගැන මම මතක් කරන්නම්. ෆෝචුන් වෙජිටබල් ඔයිල්, ෆෝචුන් කෝන් ඔයිල්, ෆෝචුන් සෝයා බීන් ඔයිල්, ෆෝචුන් සන්ෆ්ලවර් ඔයිල් සහ ෆෝචුන් කොකොනට් ඔයිල්. හරි. එහෙනම් අපි තව කෑම වර්ගයක් පිළියෙල කරන්නට සූදානම් වෙලා ඉන්නවා. ඊට මත්තෙන් සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව බැංකොක් සවාරිය, ඒ වගේම සතිපතා තෑගි දිනන ආකාරය පිළිබඳව මම ඔබව දැනුවත් කරන්නට සූදානම් ඉන්නවා. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙන්නේ ෆෝචුන් හෙල්දි කිචන් සමගින්. අපි විරාමයට ගිය අතරතුරේදී බේක් කරගෙන ඉවරයි තව දුරටත් අපේ පැස්තා එක. තවත් සලාඩ් එකක් හදන්න තියෙනවා. අපි ඒ ගැනත් කියවනේ නේද? ඔව්. විරාමයේ අතරතුරේදී මම කිව්ව විදිහට අපි විනාඩි 10ක් බේක් කරගත්ත පැස්ටා එක සෙන්ටිග්‍රේඩ් අංශක 200ක උෂ්ණත්වයක ඒක කලින් රත් කරගත්ත උඳනක් කියලා මම කිව්වා. ඒකට අපි කියන්නේ ප්‍රී හීටඩ්. දැන් මේක ගානිෂ් කරන්න නැත්නම් සරස ගන්න මම පාවිච්චි කරා. දැන් පේනවා ඇති දිලාන්ට මේක මේ පිච්චිච්ච පාට තියෙනවා චීස්. ඒ විනාඩි 10ක් ගියාම චීස් එක ඔන්න ඔය වගේ පිච්චෙනවා. ඒ වගේම පැස්ටා එක බේක් වෙනවා. චොප්පාසලි ස්වල්පයක් එකතු කරගන්නවා. ඒකට ගැලපෙන්න තක්කාලි සිහින්න කපාගෙන තියෙන ලෙල්ලෙන් ඩයිස් ටොමාටෝ කියලා අපි කියන්නේ මේකට ඉංග්‍රීසියෙන්. ලෙල්ලෙන් කපාගත්ත තක්කාලි කොටු සහ චොප් කරගත්ත පාසලි වලින් තමයි මේ ඩිෂ් එක අලංකාර කරගන්නේ. දැන් අපේ බේක් චිකන් පැස්ටා එකේ වැඩ අවසානයි. මේකත් එක්කම නත්තල් කෑම මේසයට මම තවත් පිළියෙල කරලා තිනවා සලාඩ් එකක්. කෝස්ලෝ කියන සලාඩ් එක. මේක ඉතාමත්ම පැස්ටා එකත් එක්ක කිට්ටුවෙන් යන සලාඩ් එකක්. ඒකට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් උත් මම දැන් කියන්නම්. නත්තලට විශේෂ කෑම වර්ග තමයි අපි මේ දවස්වල පිළියෙල කරන්නේ. හරි. අපි සලාඩ් එකට අවශ්‍ය දේවල් සඳහන් කරමු. මේ සලාඩ් එකේ නම ඇපල් කෝස්ලෝ with
නට්ස් කියලා මම දාලා තින්නේ. නට්ස් කියන්නේ කැෂ්‍යු නට්ස් හරි තමන් කැමති ඕනම නට්ස් වර්ග පිස්තාචි ආමන් ඕනම නට්ස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන් තමන්ට ගෙදර තියෙන විදිහට. වෙළඳ පොලෙන් මිලදී ගන්නත් පුළුවන්. අත්තල් උස්සේ වෙනුවෙන් නම් කජු වලට වඩා හොඳයි පිස්තාචි කියන නට්ස් එක නට්ස් ගන්න පුළුවන් නම් මේකත් හතර දිනක් සඳහා මට අවශ්‍ය වෙනවා. සිහින්ව ඉතාලම සිහින්ව කපාගෙන අයිස් වතුරේ දාලා තියෙන ෆ්‍රිජ් එකේ මම පැයක් තියලා ගන්නේ. ගෝවා ඒ වගේම කැරට් සීතල වෙන්න වෙන්න මේවල තියෙන ක්‍රිස්පි ගතිය වැඩි වෙනවා. මේ සලාඩ් එක පොඩ්ඩක් ෆ්ලෆි يعني පොඩ්ඩක් තිම්බිච්ච ගතියෙන් යුක්තව තමයි ඒක ඉවර වෙන්නේ. සිහින්ව කපාගත්ත බීලුණු ග්‍රෑම් 100යි මයිනස් මට අවශ්‍ය වෙනවා කෝප්පයක් විතර. ලුණු කුඩු සුදු ගම්මිරිස් කුඩු රසපදමට රෝස් කරගත්ත කජු හරි මම කිව්ව විදිහට ඕනම නට්ස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන් ග්‍රෑම් 100ක් විතර. ඇපල් පාට දෙකෙම පාවිච්චි කරන ඇපල් ස්ලෝ පෝල් ස්ලෝ කියලානේ මම කිව්වේ. ඇපල් රතු පාට කොළ පාට දෙකම පාවිච්චි කරනවා සරසා ගැනීමට. සලාද කොළවල තමයි මම මේක පතුලට දාන්නේ සලාද බඳුනේ. පාසලි ස්වල්පයක් තක්කාලි වෙජ් එකක් කපා ගන්නවා. ඒ වගේම ස්ටෙම් චෙරීස් තියෙනවා නම් ගෙදර තමන් ගෙන ආපු ඒවා පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් නොදා හිටිය කියලා ප්‍රශ්නයක් නැහැ. පළතුරු සහ එළවලු එකතු කරගෙන තමයි මේ සලාඩ් එක හදන්නේ. හරි chef අපි එහෙනම් හදන්න පටන් ගමු. ඔව් දැන් මේ අයිස් වතුරේ දාපු ගෝවා ටික දැන් පේනවා ඇති හොඳට නිකන් පිම්බිච්ච ගතියක් තියෙන නේද? ඒකට හේතුව තමයි අයිස් වතුර දාපු එක. ඒ වගේම කැරට් අයිස් වතුරේ දාලා තියෙන්නේ. ඒක මෙන්න මේ විදිහට පෙරා ගන්නවා. පෙරා ගන්න තියලා මට පුළුවන් ඇපල් ටික කපා ගන්න. මොකද ඇපල් කපලා තියන්න බෑ. ඇපල් කපලා තිබ්බොත් කහට එන්න පුළුවන් නේද? කළු වෙනවා. ඇපල් වලත් මං හිතන්නේ ටිකක් හීනියට කපා ගන්නට අවශ්‍ය වෙනවා. ඇපලුත් අපි කපන්න ඕන හරි විදිහට මේ කැරට් කපා ගත්ත විදිහ. නමුත් අපිට එච්චරම ගොඩක්ම සිහින්න ඇපල් කපා ගත්තොතින් ඇපල් එක ටොස් කරලා සලාඩ් එක ටොස් කරන්න අමාරුයි. ටොස් කරනවා කියන්නේ කලවම් කරන්න අමාරුයි. ඉතින් අපි තරමක් ඝනකමට කපා ගන්නවා ඇපල් ටික. මේ ක්‍රමයට කියන්නේ ජූලියන් කියලා අපි කුකරි වල අපි පාවිච්චි කරන වචනේ. ජූලියන් කියන්නේ ලොง ස්ට්‍රිප්ස්. ලොง ස්ට්‍රිප්ස් කියන්නේ දිගට දිගටට කපාගත්ත තීරු. ඔව්. දැන් මේ විදිහට අපි ඇපලුත් කපාගෙන ඉවරයි. තව ඇපල් ටිකක් කපන්න තියෙනවා. ඒ අතරතුරේදී මම මතක් කරන්නම් අපිත් එක්ක මේ වැඩසටහනත් එක්ක ඔබට සෙනසුරාදා හවස 6ට එකතු වෙනවා වගේම වැඩසටහන නැවත නැවත බලන්නට පුළුවන්. මග හැරුණොත් නැවතත් බලන්නට පුළුවන්. Fortune Healthy Kitchen අපේ Facebook පිටුව හරහා ඒ මතක් කිරීමත් එක්කම අපිට පුළුවන් නැවතත් chef ගේ පැත්තට ගිහිල්ලා සලාඩ් එකට එකතු කරන දේවල් ගැන දැනගන්න. දැන් මේ තියෙන බීලුණු මේ තුන සීසන් කරගන්න අවශ්‍යයි. ලුණු ගම්මිරිස් මට අවශ්‍ය වෙනවා. මේකට ෆෝචුන් කෘතිම විනාකිරි. මේකට ඇඹුලක් ගන්න අවශ්‍යයි. මේ කොල්සෝ සලාද පොඩි ඇඹුලක් තියෙන්න ඕන. ඉතින් ඒක ඉතාම ලේසියෙන් කරගන්න පුළුවන්. මේ ෆෝචුන් ආටිෆිෂල් විනිගෙර. විනිගෙක දාන එක ලුණු උඩට දැම්මොත් ලුණු වලත් වර්ණය වැඩි වෙනවා. ඒක අර පර්පල් කලර් එක. ලුණු වල තියෙන වර්ණයත් වැඩි වෙනවා පේනවා ඇති. දැන් කැරට් එක ඒ වගේම ගෝවා ටික මේ මයනස් කියන සෝස් එක මේක අපි දිලාන්ට මතක ඇති ෆෝචුන් නිෂ්පාදන එකතු කරගෙන මයනස් සෝස් එක හදන්නේ කොහොමද කියලා ඉතාලම ලේසියෙන් කියලා දුන්නා. ඉතින් මේ පරණ රෙසිපීස් එකතු කරලා තියෙනවා නම් ඔව් ඒ ගැන chef මතක් කරපු එක හොඳයි. මම මේ chef සලාඩ් එක හදනකම් මම කියන්නම්. තෙල් බෝතලයක් මිලදී ගත්තාම තෝරගත්ත රෙසිපි මෙන්න මේ ආකාරයට ඔබට මේ තෙල් නිෂ්පාදනත් එක්ක නොමිලේ ලබා ගන්නට පුළුවන්. අපි හදන රෙසිපි වල සියලු විස්තර සිංහල සහ දමිළ භාෂාවෙන් ඔබට දැක බලා ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් බැංකොක් සවාරිය යන්නට ඔබ කරන්න තියෙන්නේ අපි ප්‍රශ්නයක් අහනවා හැමදාම මේ වැඩසටහනෙන්. ඒ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු තැපැල් පතක ලියලා ෆෝචුන් නිෂ්පාදනයක ලේබලත් අලවලා තැපැල් පෙට්ටිය 22.55 කොළඹ කියන ලිපිණයට එවන එක. දැන් වැඩියෙන්ම පොයින්ට්ස් එකතු කරගන්නට කරන්න තියෙන්නේ වැඩි වැඩියෙන් අපිට ලේබල් එවන එක. දැන් රුපියල් 400ක වගේ ලේබලයක් තැපැල් පතේ අලවලා එව්වොත් ඔබට ඒ හා සමානව තමයි පොයින්ට්ස් එකතු වෙන්නේ. ඉතින් තැපැල් පතේ වැඩියෙන් අලවලා එවන්න පුළුවන් ප්‍රමාණයට ඔබ ලේබල් එවන්න. නැත්නම් තමන්ගේ නමින් තැපැල්පත් ඕනම සංඛ්‍යාවක් අපිට එවන්නට හැකියාවක් තියෙනවා. ඒ හැම තැපැල්පතක්ම ඒ තැපැල්පතක තියෙන
මේ ලේබලට අඩංගු වෙලා තියෙන මේ මිලමුදලට සමාන පොයින්ට්ස් ගණනක් ඔබේ නමින් අපි ගිණුමක් පවත්වාගෙන යනවා. ඉතින් තෝරගන්න 25 දෙනෙක් තමයි අපි බැංකොක් සවාරිය සඳහා සූදානම් කරන්නේ. ඒ වගේම ඒ 25 දෙනාට තවත් 25 දෙනෙක්, ඒ කියන්නේ එක්කෙනාට එක්කෙනා බැගින් බැංකොක් සවාරිය සඳහා සහභාගී වෙන්න පුළුවන්. ඒ කියන්නේ තනියම නෙමෙයි රට සවාරියක් යන්නට ඔබට අවස්ථාව උදා කරගන්නට හැකියාවක් ලැබෙන්නේ. ෂෙෆ්, ඒ කතා බහ අතරතුරේදී සලාඩ් එකක් හදලා ඉවරයි, අපි පැස්ටා එකක් හදලා ඉවරයි. ඔව්, තව සුළු චූටි දෙයක් කෙරුවා. මොනවද මේ චූටි දෙය අනිවාර්යයෙන්ම කියන්න ඕනේ? ඒක කියන්න ඕනේ. මම මයනස් ටිකක් තව එකතු කෙරුවා. මොකද මේක අර ෆ්ලෆි සලාඩ් එකක් කියලා මම කිව්වනේ. පොඩ්ඩක් උඩට ඉස්සෙච්ච ගතියක් තියාගන්න ඕන. ඉතින් ඒක තියාගන්න මම තව මයනස් පොඩ්ඩක් එකතු කෙරුවා. ඒ වගේම ලුණු සහ සුදු ගම්මිරිස් ස්වල්ප බැගිනුත් මම එකතු කෙරුවා. මේ තියෙන්නේ රෝස් කරගත්ත කදු මද. ඉතින් මම කිව්ව විදිහට අපිට පුළුවන් පිස්ටාචි නට්ස් හරි ගන්න පුළුවන්. කැමති නට්ස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. සරස ගන්නත් මම ටොමාටෝ වෙජ් එකයි. වෙජස් කියන්නේ එක බික් එකක් වගේ කපාගෙන තියෙන්නේ. නත්තල් වර්ණ රැක ගන්න තමයි මේ කොළ පාට, රතු පාට පාවිච්චි කරන්නේ. හරි, ඒ අතරතුරේදී මම ගිය සතියේ ජයග්‍රාහකයා කවුද කියලා කියන්නම්. ෆහීමා ෆාරුක් මීගමු ඉඳලා තමයි අපිට නිවැරදි පිළිතුරු යොමු කරලා තියෙන්නේ. ඉතින් ඔබට සුබ පතනවා. ඉක්මනින්ම ඔබට අදාළ ඒ ෆෝචුන් නිෂ්පාදන අඩංගු තෑගි පාසලේ ඔබේ නිවසටම ගෙන එන්නට අපි වැඩ කටයුතු සූදානම් කරනවා. හරි ෂෙෆ්, එහෙනම් අපි අහමුද ප්‍රශ්නේ. ඔව්, අදත් මම ඉතාමත් ලේසි ප්‍රශ්නයක් අහන්නේ. හරියට ප්‍රෝග්‍රෑම් එක බලාගෙන හිටියනම් ඒකට උත්තරේ ලේසියෙන් හොයාගන්න පුළුවන්. මම පැස්ත තම්බන්න තෙල් වර්ගයක් පාවිච්චි කරනවා කියලා කිව්වා. ෆෝටුන් තෙල් වර්ගයක් මම අහන්නේ පැස්ත තම්බන්න පාවිච්චි කරපු තෙල් වර්ගය නෙමෙයි. ඒකත් මතක තියාගන්න ඕන. ඇත්ත වශයෙන්ම පැස්ත නිසියාකාරව තම්බන්නේ කොහොමද කියලා දැනගන්න. ඒ වගේම මම අහන්නේ බේක් චිකන් පැස්ත එක මම හදන්න පාවිච්චි කරපු ෆෝටුන් තෙල් වර්ගය මොකක්ද? බේක් චිකන් පැස්ත එක හදන්න එකතු කරපු ෆෝටුන් තෙල්